අඩුබර දරුවන්ගෙන් වැඩිම ප්‍රතිශතයක් නුවර එළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර එය 21.9%ක්. දෙවැනියට අඩුබර දරුවන් වවුනියාව දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එය 19.9%ක්. 18.5%ක් ලෙස අඩුබර දරුවන් ප්‍රතිශතයක් අම්පාර දිස්ත්‍රික්කයෙන්ද වාර්තා වනවා. ඒ අනුව වැඩිම අඩුබර දරුවන් ප්‍රතිශතයක් වාර්තා වන නුවර එළිය දිස්ත්‍රික්කයේ ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ තත්ත්වය පිළිබඳව අප සොයා බැලීමක් කළා. දැන් බබාගේ වර්ධක සටහනේ තියෙන රතු සලකුණේ. ඔව්. ඇයි ඒකට හේතුව? කැමරට ඒවට පොඩක් අමාරු. ඒ නිසායි බබාලා බර අඩු වෙලා ඉන්නේ. ළමයි ගෑවිලා හරියට සත්‍ය නැහැ. සාමාන්‍ය පළතුරු එම හම්බෙන්නේ හරියට ළමයිට. හරියට මේ මාළු මස් එම හම්බෙන්නේ. ඒ කියන්නේ පඩියම මදි. සාමාන්‍ය මාසයකට 50ක් විතර කැමරට ඕනේ. අපි කැටියට හම්බෙන්නේ 10000යි 15000යි එම හම්බෙන්නේ. විතර එහෙම නම් ගේන්නෙම නෑ මාළු මස්. හරි ඉතින් මාසෙට සැරයක් විතර දරුවන්ට ගෙනත් දෙනවා. විතරම කන්න ඉතින් එහෙම දෙයක් නෑ. ලින්දුල එම්ඔයි ශීරේක අපි ගත්තොත් වැඩිපුරම ඉන්නේ වත්තේ කට්ටිය. ඒතර අපි මේගොල්ලන්ගේ දිහා බැලුවොත් ඉස්සරින්දලාම මේගොල්ලන්ගේ මන්ද පෝෂණ තත්වයක් තියෙනවා. හැබැයි දැන් අවුරුදු දෙකට කලින් කොවිඩ් තත්වයේ හින්දා ඊට පස්සේ ඇති වුණ ආර්ථික ප්‍රශ්නයි ආය ෆෝල් ප්‍රශ්න හින්දා මේ තත්ත්වය තවත් භයානක තත්ත්වයට ගිහින් තියෙනවා කියලා මට පැහැදිලිවම කියන්න පුළුවන්. ගර්භිණී මවරුනොත් මන්ද පෝෂණයට ලක් වෙලා තියෙනවා. ඒ අපිට ගොඩක්ම මේ වාර්තා වෙලා තියෙන්නේ මාස 6 වෙනකල් අම්මා දෙන්නේ මව් කිරි විතරයි. මාස 6න් පස්සේ කෑම ටිකක් පටන් ගන්නනේ. ඒ කෑම පටන් ගත්තට පස්සේ එන මේකෙන් තමයි අපි අර ගොඩක් අර අඳුරගන්නේ මන්ද පෝෂණයේ තත්ත්වයට ගිහින් තියෙනවා කියන එක.